එතරම අපි අද මේ පොත්පත් සාක්චාව කැදවන්න තිීර්ණය කරේ අන්ේ රටපුරාම බරපතල් විදිරි සිද්ධයන ශිෂ්‍ය මමාර්ධනය හා පුද්ගලි කණය වෙනුවෙන් කරන ප්‍රියාධමයන් යම්කි से කාරයක සාකචාවක් කරන්න. ඇතරම අපි දන්නවා එද නම් से අසුව වටले වශය ලීම සම්ෘතියට අනුව ලෝකේ පිළිගත්ත සේලුම රටවල් නි නි सදධ්‍යාපන වෙනුවෙන්. යම් කිසිේ එකක දාවයක්න් වලට පැමිණිය ඒදී මූලිකම සඳහන්කරපු දෙයක්ත් තමයි අනිකුත් මානව අයිතිවාසිකම් වගේම අධ්‍යාපනය සඳහා ඇති සාධානණ හා යුත්තිසායගත අයිතිය සෑම පුද්ගලයක් වරීම සමාජයන පිළිගැනීමක් කර එය අනුව විශේෂයෙන්ම එම සම්මුතිය තුළින් විශ්විවිද්‍යාල වලට හා එහි එකන එකකඩමික් කමිනිිට ශාස්ත්‍රීය සාමාජිකයන්ට යම් රටක ඒ පවතින දේශකාාලන සාමාජියය, ආර්ථික ආර්ථික මේ කාරණ සම්බන්ධී. ජනතාව වෙනුවෙන් මැදිහත්වෙන්න්නත් ඒවනිුව වනි ක්‍රියාමක බීමටත් ඇති අයිතිය පිළි ගත්තා. ඒ වගේම උස අධ්‍යාපනය අයතන බල යහප පැඇත්ම වෙනුවෙන් එම විශේෂයෙන්ම විශි විද්‍ය्याල වල පැවැති යුතුයයි ඔවන් මූලිකම සසාහන්කරපුප කරණ දෙකක් තමයි. අධ්‍යනය නිදහස හ එම අයතනලදී ස්වාධීනත්තේ. එ නමුත් අද අපි අවාසනාවකට අදදකිමින් සිට නෙමේ රටයි. නිදහ අධ්‍යාපනය පුද්ගලි කරණය කිරීමට ගෙන පනත ඇකළුවත්. එයට අදාළ කාරණ යම් ආකාරයට බ්‍රවිධ මූුණුවරින් විශ් විදාල වල ක්‍රියාත්ම කිරීම. එට යම් කිසි ආකාරයක ඉඩ පහසුගන් ලබා ගැනීම සඳහා ශිස සංගම් මර්ධනයත් ශිේෂ්‍යයන්ට බරපතල විදිහට පීඩාකාරී වාත වන්න විශ්විදලතුළ ඇතිකිරීමත් අපි පැදිලි අදකිනවා. එතකොට මේ ඉද්දස් නම සය අසූ අටේ ලිමා සම්මයිලනය එකඟ වූ කාරණ සියල්ල අද වන්නවිට එකින් එකින් එක බින්හෙලීම් පවතිනමේ රටේ. ඊට අමතරවි න්න එද්දස් නමසය අනු නමේ මට මත හැටිය මතක හැටියට අපේ ශේෂ්්‍ර අධිකරණය අයිතිහාසික නඩු දීන්දුව දුන්න. ඒක චදරික බණ්ානායක් මමාර්තුන් ජනාධීපතිනිය විසින් දනම්සේ හැත්තාටේ විශ්විද්‍යාල පනණත සංශෝධනයකිරීම සඳහා ගෙනන අජ යෝජනාවක්කට විරුද්ධව විශිවිද්‍යාල ආචාරවර ශේෂ්ඨාධිකරන නඩුවක් පැරුවවා. එතවට එම නඩුවෙන්ද පිළිගන්නු ලැබවා. විශ්වවිද්‍යාලවල තියන අධ්‍යන නිදහස එමන ශස්ත්‍රය නිදහස එවගේම ස්වාධීනත්තේ ආරක්ෂා කළ යුතුයි කියළ. ඊට එතැනු ඔබ්බට ඉල්ලා ශේෂාධිකරනය ප්‍රකාශ කර. මේ විදිහයට ශාස්ත්‍රය ශස්ත්‍රය නිතා සහ සස්වාධි නත්වේ අහිමය වනවා විශ්වවිද්‍යාලකගේ ඒතුළින් රටේ ආණ්ඩුකොම ව්‍යස්ථාවේ දහවෙනි රි දය ආ්ඩුකම ව්‍යස්ථාව දහය ගේ විදාහතර යන කාරණ එකෙල්ලේම බින්ඳ හෙලනොයිකට. එය අනුව අද අපි අදකිමින් සිටින්නේ එකතකින් ලීීම සමුතිය තින්න කාරණ නොපිලි ගන්නවා පමණක් නොව ආණඩුක මේ වවස්ථාවෙන් එකඟවී අන්ඩුකම මේ අවස්ථාවට අන්තර් තති අන්තර්ගතකොට තියන කාරණත් එකින් මෙම රජය විසින් මුලිමුලින්ම උල්ලගන කිරීම තත්ය. එය අනුව අපි දන්න පුද්ගලි කරණය සඳහා ඔන් විශාල වශයෙන් මැද්‍ය අත්තීම කරන විශේෂම උස අධ්‍යාපන නැතිහර. ඒවගේ සෑම විසි විද්‍යාලකම මේ නොට බරපතර ගැඩලුතින. අපි දන්න සබරගම මේ මඇතකද සිදුණු සිද්ධිය නිරායුද්ධ සාමකකාම උප්කෝෂය කරපු ශිෂයන්ට තාම අමානුෂික හ පහත් ආකාරයට පොලිසිය හා හමුදම ද්‍යති පහරදීන් කළා. ඒ විතර නෙමයි එහිදී ගම්මැසියන් ඒවගේම එම ශිෂයන්ගේ උදවට පැ ු දව කිය තු වෙච් සසන ච් සසිුන්ගේ උදවට පැමණි ගමයන් තරක් ම ශී ලංකා නිහස් පක්ෂ ඔවුන්ගේ ප. යම්කිස ආකාරක ආණ්ඩුවල් සබන්ධකම් තියෙන පුද්ගලින් පවා සිරාරයට ගන්න ඕන් ක්‍රාත්මක වුණ. ඒ ඒවක යදරපු විශ විද්‍යාල ගත්තාම අපි දක්ක පවගී දවසල අනුද්ධ පදතික්්ගේ සේවේය අහිමි කරන්න ඔන්න මෙන්න තත්තයටට ගෑ. එහිදී පැහැදිලියොම විශිවිද්‍යාල ආචර සමති සම්මේලනේ. ඒවගේම විශ්විද්‍යාල ආචාර සමති සංගම හා සීියරම විශෂිවිද්‍යාල ආචරු දැඩටි ලෙස කියයා සිටිය. ම ක්‍රියාමාර්ගි ගත්තොත් එක අනුරුද්ධපදීප සේවෙන් අහි අන්කරොත්ි පැදිලීමම තනනි අ ුද්ති සම්තිි්‍රියයාමාර්ගවලට අනමයිගේ. ය අනු අන්ඩුවට සිද්ද වඋුණන එම ක්‍රියමාර්ගය අකුළගන්න. මේ අුරුද්ධකයන්න ආණ්ඩුවේ පාශවකාරයෙක් විපක්ෂය සාමාජකෙන්න්නෙමි. ඔහු මේ අන්්ඩුව රැකගන්න මේ අ්ඩුවෙන මේ අඩුව තවාද ඉදිරිට ගන්න පැදිලල් ලෙසම දායග විච්ච පුද්ගලෙක්. නමුත් හූ කරපු එකම වැරදත තමයි ලංකාවේ පවතින විශ්වවිද්‍යාලය. පොදගලි න රීම සදම අන්ඩු විසින් ගෙනයන ක්‍රියමාර්ග විේචනය කොට ශස්ත්‍රීකන්තයක් ඉදිර්පත් කර. ඒ තියනකාරා හරින ආණඩු කළහිතුව තිබුණේ අන්ඩුදත් අන්බුද්ධගේ සයෝගයක්ත් තරගන ේකාරන නිවර්තිකිරීම. ඒවුට අන්ඩුව ගත්තක මාර්ග තමයි අනුරුද්දබ ඉතාමත්ම පහත්තාගේ නීතියන කුල නොවන ක්‍රියාමාර්ග හර සේවෙන් නිවත් කිරීමට කටයුතු කිරීම සැල ීම. ඇතියි ඒනිසා අපිදකිනවා සෑමවිශිවිදාල තුළම හොදදි හ නර්කින්. තමගේ පුද්ගලි කරන න්‍යාපත්‍රය ක්‍රියර්ම කරන්න උත්සාහයක් ගන්න. එනිසා මහිතවා විශේෂ විශ්විද්‍යාලලාචරවරු හැටියට අපට දැඩි වගක මක්තිීන. විශිවිද්‍යාල තිබී යුතු මේ ශාස්ත්‍රීය නිදහ සහ ස්වාධනත අරක්ෂා කර ගැනීමට. එම නැතිවනොත් අර පසිද්ධ පකාශයක කිව්වා වගේ ඇඩල් හිිඩ්ල කියන මහා එක අධපතියා යුදෙව ජාතිකයින් දිගන්දිගකට මරාගෙනය අදී ැ ම යුදෙවෙක් නොන නිසා ඔඋන් යුදෙව මැරුවට මම නහටව හිටිය. ඒ ඒවිදිට අද අපි නියටව හිතියයොත් මම ආචාර්යවරයෙක් වීම තුළ ශිෂ්‍යියන්ට පහරදීම් මම ශිෂ්‍යෙක් නොවීම නිසා ඒ සම්බන්ධය මම නහටවෙන්නක නියතු හිතියොත්. හිට පස්සේ ඔය මර්ධනී අත විශ්වවිදා ආචාරවරුන්ට ත්තවා පරිපාලනයටත්වෙනවා අනද්‍යන කාර්ණ්ඩලයරත්වවා. සමස්ත නතාවට වෙනවා මයිතනවා ඒ සම්බන්ධි තා සාධාරණ හා වගගේතු මැදිහත්වීම කිරීමට අප සැමතිනටම තියෙනවා ඒ සම්බන්ධය කතාගන තම අපි අද ඔබ සෑමට මෙතන ආරාධන කර. ඇත්තම අපි අද මෙතැන්ට විසිදල ආාරය සමි සම්මේලන විදිහයට සහභාගෙන්ඩ තීරණය කරේ විශේෂයෙන්ම නැවතත් ගියවුරුද්දේ උබලා සියල්ලු දෙනාට මතක ඇති. රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල පනත ගේනින්ඩ රජය සැහැන් උත්සාහයක් ගත්තා. එම පනත පාලිමේන්තුුවට දාණන්නඩ ඔන්න මෙන්න තිබිද්දී නිදා සධ්‍යාපනය සුරකීමේ ජාතිකවා පරරිත් හා විසද්දල් ආචාරී සමිති සම්මේල්නේ දැඩි විරෝධයක් පළ කරපු නිසාම එම පනත පාලිමේන්තුවට දානක නතර කරා. එම පනත තාවකාලක හුළ ගත්තා. ඇත්තරම මමාද මෙතඩ ඇවිල්ලඉන්නේ. ඒ පිළිබඳව පනත අකුලගත්තට වෙනත් ආකාරයකින් එම ක්‍රියාදාමේ නැවත සිද්ධවෙමින් පවතිනවා. ඒ පිළිබඳව මාධ්‍යයට පිිබඳව විශේෂ ඉලිදරවක් කිරීමට තමයි අද මම මෙතැන්න පැමිණේ. මොකද කියනවානං ඇත්තරම ඔබල සියලු දෙනාම දන්නවා අපේ රජ්‍ය විශවිද්‍යාල පද්ධතිීමම පිහිතුලතිවෙන්නේ. විශවවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම රහතිීන ක්‍රියාදාමයක් මගින් විශවවිද්‍යාල පනත එක්ද නම්තිේ හැත්තයාටේ අංග දසේධාන පනතින්. තින් එම පනතානුව විද ප්‍රතිපාදන කොමිසම සභාවට තමයි සිල්ලුම බලතල තියෙන්නේ අපේ විද රාජ්‍ය විශවවිද්‍යාල සියලුම න්‍යාමනය කරන්න එක විසේදාර නයාමනය කරන්න සියලුම තත්ත්යයක්න් තිබෙන්නේ විශවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතේ. කොමසම යටතதே තිබෙන குலி சassuranceர க்ன் බෝர்ட் ්‍යயா කිීම සහා තිබ மண்டல தයි தத்த நிமே ம மண்டலே தம்மைයි. அப்பே விஷயமாலா வந்த தத்த நியாமனை කணும் ලබන්නේ. இති ගියවறுද வடியம ராஜ்්‍යනோன விශදயால කියன එක නිසා ඒலாம் හැதுவா வனமமா விද්‍යயால. තිපදන කොමි සබාව පිට නියාමණය කිරීම කොමිසම පිටීමට. එම නියමණය කිරම කොමිසම රාජ න සිද්‍යාල පමනක්වේ, අපේ සීලංකාවේ තින රජ්‍ය විසිදධල සියල් ද එම යටතට අරගන යම් කිසි ක්‍රාමය කරන තමයි ඔන් හැත්තිවුුණ. ඒක අපි විරෝධය පලපරබ හින්ද දැන් වෙලා තියන වැඩේ තමයි. දැනටත් අපේ තිෙන ෞද්ල විද්‍යාල ෞද්ගල සිද්‍යයල ගැ පෞද්ග දික්ග ෝඩි ේට ේගනව උපාද. ලබාදීමේ හැකියාව තියෙන ඇක් වයිනස්වාගේ ආයතන පවතිනවා එ එම අයතන පවතින්නේ අපේ දැනට පදදින විද්‍යාල පනතය අටේ අංක හැත්තෑවදරන පනතේ යම්කිසි ප්‍රතිපාදනයක් තිබෙන නිසා. ඉතින් දැන් මේගොලන් කරන්දයන්න අලුත්ම සෙල්ලම තමයි ඔය අංක හැත්තෑවදන්න පනතේ තියෙනවා එක වගන්තියක් බලේලත් නිරල්ලාරි පත්කර්ෝන මෙම ගෝ ටස් ස් න කීම සඳහ කියලා. ඇත්තනම් කේ සාමාන්‍යින් ්‍රියාදාමය වඋනේ පහුගේ අවුදු ගණනාවකම විසිදධ්‍යාල පතිපාදන කොමිසන් සභ කොමිසන් සවාය සාමාජික තමයි කේ බලයලත් නිලධාරය බවට පත්වනේ. ඇැබැ ගියවරුද්දේ පෙබරාර්යල ගැසට් නියෝදන නිකුත් කරා සුමන විර පණ්ඩා දිසානායක මහත්මයා. එතුමා එම බලයලත් නිලධාරයබවට පත් කරේ. ඒතුමගේ ලේකම්බ ආචාර සුනිල් ජයන්ත නවරත්ව. එදා මග ත න පැක්ෂේ පි ට අට නකටම ි ංගත ුත්තු සිදාල ති බ ප සා ච ාවක් ඒ සාචාව ද අපි ව මෙන්න මේ එකක පලා තිනේ අනතුරැපි දකිනවා කියලා. ඒක දිගුව තමයි දැම්මන් අද ඔබලට කියන්න දන්න. ඊට පස්සේ මොකක් දනේ බලයලත් නිලධාරීක් පත්කර පකරට පසේ . ල ක් ති ලල නිධ පත් කරන්න මල නිද ල සියලම ග සි හදාගන්නෝද. හදාගත් මදතු කැබින පති ඇමතිමා මගින් ගියවුරුදද ක්ෝබමා කැින ප්‍රතික් නිකත් ක න සි ලකම් කාරලයක්. ඒක ्याति कமிஷ पිට स්‍ය्याාව අමාර්න් से යටते තිෙන कமிசन සभा लेකம் කාயாले ත් करங்க सहा लेකம் के पත් කங்க. ඒ கයු දැங்க කලා இයි අපි किසිमයක් දන්නனෑ लेකம் कार्याले ැ स්‍යාව අමා්‍යන් से යටते තිना. உ ஃபெக்ஸ் நம் மலிப நब लेකம் තුමාගේ ඒ संම්बधி කන लेකम තුමාගේ. න ග න ெல்பர் நம்ம்ப තින. තුගේ නිலே තරක්තින ක කියලන්න දගලව පத்துலைන්න. ඒම පත් කලනෑ. ඊට පස මොකක්දනේ තයිහට කියස ද න කන්නටගත වසක පාදන කෑ ඔය කිසිම නකින්. அ ගීසර එක මටහ මේස එක හතරයි නමට පස අපේ ල්ල දේශ නිස්පාති සියர்ද ස එක හතරයි நමද ගලති ஆ. ஓ එක හரை . ඒෙකකාර ලෙ ඩික තුර සිර ද සිද. ඕක පලවිනිම වැඩේ කරපුදේ තමයි මාර්මැයි දහත සහ දහට බේරුවලසිනම දේකන හොටල්ලගේ තිබ්බා වැඩමුළුවක් දවස් දෙක. ඒකට ගෙන්වා විශදධල පතිපාදන් කොමිඳු සබාව අමාත්‍යන්සේ සීලුම රාජ්‍යියය විශසිද්්‍යාල පාලක සබා සාමාජිකෝ. ගෙනනල දින දෙක් න වාසික වැඩමුල පැත්. පිය කෝට ගන වදමක් එ සිද්ධ වුණ. ඒත්කමක් නෑ එතනින් වැඩක් වනාන. එතන පාල සවාා සමාජිකන් ගෙනල්මොකත් ොල කරය. ය තියන සුළවෙලා පෑ හතර ර කතාගලතින මුලින් ආචර සුනිල් ජයන්ත නත් හම. ඇතම කතාගතින වෙනමක්ත්න. ඒගේ තින මකටිங හංකත්ප එකන්නේ සි පල සාමාජක යි ස්ற. ල මන් න රන්න ත රජ සි ද ල දුව යුත් කියලා. ක තමයි දහත දාහට වෙච්ච මේක ගිල්ලාපු අපේ පාල සම සාමාජකයන් අපිට ඉල්ල කිවේ. වැඩක් මනැතිේක ඇත්තරම තුළින් ජාර්නවරනගේ බයිල ට අපි හංඉදල හා කියලා. ඒම තමයි කටේ අපිට කිවේ. ඉති ඒක ඊළ තත්ත තමයි දැන් තාමත්ම ර්පතම තත්ව. දැ තිරණ කලතිවා දැ. ගල් අන්ද පරන ගියවුද කුළගත්ත නොස්ටේට් නිසිට බල්ලක ැන් ඔය ේකම් කාරයාල හරහ ඔන්න දැන් ඇවිල්ලදන. මෙන්නක තමයි ඒගොල්ලන්ගේ ඒ විස්තරටික විස්තරවලින් කියවෙන්නේ පරණ ගියවුද්දය අකුළගත්ත පනත ඒ ආකාරයටම එම අමාත්‍යාන්සේ තියන ය ලේකම් කාරියාලය මගින් සිද්ධ වෙනවා. මේක තින බරපදලම තත්වේ තමයි. ඔබල සල්ල නම දන්න පරිදි අපේ විශසදාල පනති. ඇම තිවරයාට තියනෙ නාමික බලයක්. ඇම තිවරයාට ීර ගැනීම හැකිියාවක් නැහැත්‍රම ක තියන්නේේ විශේදයාල පතිපාන් කමිසන් බාවය කොමිසන් සාමාජිකන්ට මයි ලක්කම බලර තින්න. තින් අමිතුමාට තියන්නේ නිකන් නාමික බලයක් විතරයි. ඔය නාමික බලය පාවිච්ක කරන්න බෑ ය දැන් ඔය තියන ම දන්නේ දේවක පුංජේය මහත්මයක් වේ ල පාච කරන්න බෑ. තුමාට ඒව අතගහන්න බ පාලක් සබය කටයුතු අ හන්න බෑ. එතකට සනරන සබාවය කටතුවලට අතකහන්න බෑ පිට ව තිවට අතහണ බෑ. ඒව ඒ ඒ තිර ඒ විදිර තමමා යන්නේ. ඉති ඒවට අතහන්න බැරිනිසාම දැම නේ यසි බිල සියලුම ඔය තින කොලි කෙන් බෝඩ් ඒක එක ිය පැනල් තින. న త త యా మ త యా భిం్త రితా సీల సాసగాం ప. ඊటప కర కమ తకర క త్కాపస ోమత రන්න క ක වැదగత డ తమයි వడయ ిర ాల కంట రడ .మక తీన రయ్ సలక్ కోనలు ముకకరి ఆయతన క వ్ి వయ ాం. ියල් දසලක්ෂයක් ගෙවලලා ඉස්සලාම රව් පැනල් එකට කියඩෝන මෙන්න සසලක්ෂ ගෙව් ඊට පස තමයි තුරික කළ යුදද කියලා.ති ඕක තමයි මුදල් තමයි මෙதනම් පதாනම ඉස්සலா කති. දෙවටද වැද කතந்தර තමයි අන්තිම සම පැනල් ආසා තිීර අ ඇමතිතුමා. ඇමතිතුමා තීරනේ බලල ඇමතිතුමාට තමති අන්තිමතිීරන මයාට ඩිග ියෝඩින් ේට නවද නැද්ද කියලා. ඔල ො ට හිලකින් ල රුව හ ද කියලා මේ නිරම ී විරධ මොද විශ්ද ල පනත අර් මතිතුමාමට මච බල ගඩ කියාවක්න. මේ ැියාව වැඩි කරගන තමා තන තියන්නේ. ඒ හිදා ප ම ස් දැනවත් කර මාධ්‍ය විශසද ලා ා සම සමය නයවිදිියයට. අපි මේ පිළිබඳව ැඩිලස විරෝධය පල කරනවා. ඒ විත රක්නෙවෙයි මෙම පනත හකලාගන්න තුරු. සිදධ ආචාරි සම සමල් ව නීතින. ඒහිදා මෙම තත්්‍යන් ඇතිවීම වැර කියීම සඳ තියතු ක්‍රියමාර්ග අප සාකතා කරමින් පතින. ඒගන වැඩවිස්තර ත ලබන යනොට අප ඔබලා මාධ්‍යයමග ැනන්දන්න අපි ිරණ ක ලතින. දැනට අපි කියති මෙ ්‍රියயாාවලිය සිද්ව වෙන මේ කියயாවලි තාමත්ක්ම යනකයි භයනක ද ්‍රயாාවල ඔබලා පොොලින් அනිவா ැනද. දැනුවත් කරන්න මාධද්‍ය මජනයව දනොත් කන්න. ඒවාගේමදේව පුංචි කිවවාගේ මේකේ දිගුව තමයි එක ක්‍රියාකාරි සාමාජිකයන් මොකද අනුද්ධපතිීප කරණුසූරීකයන්න්නේ ගියව රුද්දේ මගතක්ක ොඩක් ල් න්ස්ටේට නිුසිට ිලික රද කරු හත්ම. මගේත සෑහන්ඩ එතුමා මෙව කරා එතුමා ඒ නිසාතුමා එතුමා. ලට අහුව ොන්න න්න කියල අපගේ විෝධනිසා යන්ගේ කකුලගන්න සිද්ධ වන. ඉතින් වාගේම තමයි ි්්‍ය සංගම් තනගලතින දැන් පලනතරට ම කියන්න ස විදධල සිි්‍යි සංගම තනන්කරට ැ විතු සිද්‍යල සිච්ෂි සංගමයක් පහිටලනෑ දෙදස් දහතුනේ පෙපබ්‍රවාරි හතයද පස්ස. දැක මේ වි උපගොලිපතිතුමමේ පාලකතබට ලියමක්්‍ය මු කරනවා මේ හරරි අසන කතන්රයද. අපේ පනතනුව අනිවාරම සි්‍යතබාව තිබ යුතුයි యසි විතරක් නැයි ඒ సయන් ප ප సియන් නිවාරම හභාගන ගේ කරන කිය ද හ හ න පස යුතු සිද ල ල ක් ෑ. මෙ තුම කියන යියට පසේ ල නතාවක්. මෙතුම කියන මේ ි ැන. క నో ా న ్ం ర డ ోస ా తాයි మ . రత త్య ද తනිక యని క మ క యన క్ තිపాతన ල క . ැ ොල තේෙනවා ඇති එකඒ ක්‍රමවලින් මෙම මර්ධනය ඇවිල්ලතිීනවා. ඇත්තරම ඔබලාට තියන්න ඇතරම් මේ වැෑන දැනුවත් කරන්න. අපි විශසාා කරනවා විටිං ීට අපේ මාධ්‍යසාකච්ඡාවලින් අපේ ඉදිරි මේවා දැනුන් දෙන්න. බොමස්තුූති. ඉදහස් සද්‍යයපනේ සුරැකීම ජාතික ව්‍යාපාරයේ විදිහට විශ්‍ය දැලලා අච්චාර සමිති සම්මේලනයත් ලංකා ගුරු සේවා සංගමයත්. එවගේ පෞද්ගලික වෛද්‍යවිද්‍යාලට එරෙහි වෛද්‍යවරු සංධානයත් සමාජාධශිස් සංගමයත් ඒකාබද්ධ කරගෙන අපි අද විේශයේ මදසාචව කැදවන්නන්නේ හේතු ේම බදන්න්නවා වෙනකොට විශ්වවිද්‍යාල පද්ධතියේ නිර්මාණලා තියෙන්න බරපතර තත්ත්වය මේ ආණ්ඩුව තමයි අවුරුදු හැට පහක ඉතිහාසය තුළ නිදහසෙන් පස්සේ වැඩිම වශයෙන් පෞද්ගලි කරට අතිප ආ්ඩුව මේ වෙනකොට අපේරටේ පෞද්ගලික වෛද්‍යවිද්‍යාලයක් පිහිටවල ඒ සඳහා ඕමනාරන නීතිමය ඇතත්ව ලබාගන්න පාලිමේන්තුවර ගැටාඇ රි පත්ක්ක තිබරු. එගේම පසුගිය දිනක Sස්බි නිසානායක ඇමතිවරයා හරි අපූරු විද්ුවත් මණ්ඩලයක් දැම්මා ඒකෙන් අනුමැතිය ලබා දුන්නා මාළම්බේ පෞද්ගලික වෛද්‍යවිද්‍යාලයේ පළවෙම්ුවන්නේ ශිෂකණ්ඩායම් හතරටත් නීතියනක කූල බාවය ලබා දෙන්න ඕන කිය. ොල පිටුටක වාර්තාව නි දක් ක ල තියෙනවා. මේ වාර්තාාවේ සඳහන් වෙනවා. ඔන් මාළම්බේ වෛද්‍යවිද්‍යායට අනුබද්ධව හදල තියන ශක්ෂ රෝහල කෙළ හඳු වන පෞද්ග රහලට ගියයාය එහි නිදීක්ෂණ චාරිකාව නිර්ථවුණාය. ඒ රෝහලේ අවශ්‍ය කරන පහසුකාන් සියල් වෛදර වීම ස ගැ නීම අවශ්‍ය කරන සියල්ලේ රහල තියෙනවායි කියලා. හැබැ මේ ර්තාාව ඉදිරිපත් කරල එය අසං කල තියෙන්න්නේ. දස්දධාතුනේ පෙබරවාරරි මාසය විසි අයවනිද. ඒ රෝහල විවෘත කර මේ අවුරුද්දේ මාර්තු මාස විසි පස්සුනිත. මේක අස්සංගල තියනවා ජාර්ත යි ශිද්්‍යාලයේ වෛද්‍යපීට දැන්ගන්න පීට අධිපතිවරයත්. මේ මාර්තා කිය කිය වෙනවාක්ත්නේ අප රට විදවතුන් කීපතෙකු තවල්රගෙන පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට නීතියානු කූලබාවේ ලබාදීම සඳහා අටවපු හර අටමගලයක් මිසක් වෙන කිසිවක් නෙවී. දැන් ස්බි දිසානායක ඇමතිවරයාගේ රිජිනියෝග යටතේ පැයල්ලෙ වැඩකරන කියව දනක් යොදදාගෙන පෞද විශ දයාල පෞද්ගලක ෛද විද්‍යා ශක නීතිේ ත් ද රක් න මේ මයි මාසෙදී ැබිනෙට් මන්ඩ පත්්‍රිවාකි දිරි පත් කරල තියනවා මීරිගම ප්‍රදේශයේ අක්කර එක්සිය විස්්සක භූමි ප්‍රදේශයක් වෙන්කරගෙන එංගලන්තයේ ලං රශෂ විද්‍යාට අනුබදධිතව. ද්ගික විශව විද්‍යායක් දන්න ආයෝජන මන්ඩල ව්‍යාපෘතියක් විදිහට මීරිගම ප්‍රදේශයයක්ක්කර එක විස්සක් වෙන්ංකරගෙන එංගලතේ ලංකශර් විශ්විද්‍යාල අනුබද, පෞද්ගික විශවවිද්‍යායා. විද්‍යා තාක්ෂණ කළමනා කරහ කලාතින උපාදි ලබාදීම සඳහ. සහරි පැහැදිලි පහුගේ මයිමාසේ ආණ්ඩුව වංකරගෙන තිබෙන්නේ අපේ රටේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය පෞද්ගලී කරන වේගවත් කිරීම සඳහ. ඒ සඳහා තමයි එක පැත්තකෙන් මේ ඇ එගලතේ විශද්‍යාලත්ෙක අනුබද්වල පෞද්ජලික විශුද්‍යාල දාාන්න කැබිනෙට් පත්්‍රික ඉදිරිපත්වෙන්නේ. ඒවගේ මේගේ හොර භවාර්තා ඉදිපත් කල හද තින මානබය පෞද්ගලික යිද්‍යධා ලියා පංච කරන්නේයන්නේ ඒ විත රක්නෙවයි. අපේ රටේ ඉතිහාසේ පළවෙනි වතාවට රජයේ වෛද්‍යපීටවල තියෙන ආසන ප්‍රමාණයක් මුදරට ටවංකරන කටයුතු කරෙත් පහුගේ මෙයි මාසි. ඔකබ දන්නවා දෙදදාසෙ කුළලහේ. උස් පෙල විභාගට ලියනලද ශික්ෂ්‍ය ශිෂ්‍යාවන් පාරට බැහැල ඉතා විශාල අරගලයක් කරල්ලා ඊට පස්සෝ අධිකරයට ගිහිල්ලා ෆේස්ටාධකරණයෙන් තිීන්දුවක් ලබාගත්තා ප පන්සි රාසන් ප්‍රමාණයක් වැඩිපුර විශද්‍යාට බඳාගන්න කියලා. යනුව වෛද්ධ පීට සඳහත් එන් කොටසක් වැඩිපුර දවාග නියම තුවෙලා අතිබපුට. එයනුව ජයවත්‍ර විශිද්‍යාලය වෛද පීටයට සාමානෙන්ගනි සිසු නෙකසිය හැටයික කණ්ඩායමකට. ර සිසුන් විස්සක් ඩි පපුරග ියමත තිබුණ ආඩු ම දකල ඒ සිුන් විස් සිසුන් හතුනක් දවගත්ත මුදලට රපියයා ලක්ෂ හත්ත පාගාන යිද පා්‍ය වි. ඒ අවස්ථාව ලබාදුන්න කිසිද්දු අධ්‍යාපන සුදුසුකමක් හෙළිදරව් කරන්න බැරි ශිෂ්‍යයන් දහතුන්ෙකට. පේරදදි ශිෂ්‍යය මදකම වස්තාව ාන රජන වෛදධපීටේ හතර දෙනකට, ්‍රාපිටි වෛද්‍යපීට පස්තනකට මයාකාරයට හතලිහකට ආසන්න ප්‍රමාණයක් අපේරටේ උසස් පෙල සමත් දරුවන් සහ උුන්ගේ දෙමාපියන් කරපු අගලේ ප්‍රතිඵලයක්ක් දිර ගත්ත අවස්ථාව ඔවන් මුදලට විකුණවා. රුපියා ලක්ෂ ඇත පාග.සා මේක තමයි ආණ්ඩුවේ ප්‍රතිපත්තිය. අධ්‍යාපනය විකිනීම. නිදා සධ්‍යාපනය කප්පාදු කිරීම. ඒයට එරෙහිව ඉස්සෙල්ලම ශිෂ්‍යව්‍යාපාර්ට පාට පහිනකොට ඔන්න ශෂව්‍යපාරය මර්ධනය කරන්න කටයුත් සූදන කළතිනවා. ඒ අනුව තමයි මේ වෙනකොට සබරගම් විශ්වවිද්‍යාලයේ පීට පහක් සහ මාශි සංගමය තහනන් කළදී. සබ්‍රගම විශවවිද්‍යාලයේ හ ංන් දි ර්ස හන් තිුණ. දැ හන කළ තිනවා. කොළම් ්‍ර ාර් න පුර කැලනියවගේ විශ විද්‍යయල හසිි සං පීර නි ී න ඒ රක් ේ දැ කො ගත వච් හස දෙේ ද රට විශ් විද්‍යල ශිෂ්‍යෝ දෙෙස හැත් පහ සන් මාණක පන්ති හන කළ ෙර. ජනිමාස තුන්වෙද ඳලා හතුන් එද දක්වා ගතවෙච්ච දින හය තුළදී පමනක්. විශ්වවිද්‍යාල ශිශ්‍යයෙන් එකය හැත් එකසය පනස් පහකගේ පන්තිතන කලති නො. දවශයෙන් කිවොත් ස්B දිසානායක ඇමතිවරයා වැඩ කරන හැම පෑය දෙකටම විශ්වවිද්‍යාල ශි්‍යයගේ ශිෂ්‍යභාවය අහෝසි කරනවා. ඔන්නො නොගේ ඩියටිය. හැම විනාඩි තිහකට වරක් විශ්වවිද්‍යාලි ශිෂ්‍යයකුගේ ජීවිතය අධ්‍යාපනය පිටම ශිෂ්‍යභාවය අහෝස කිරීම පන්තිතහනන් කිරීම තමයි. ේ සානාය ඇමතිවරයා තමන් කාර බාය බවට පත්රගෙන බෙන. සම්ම මින් තිබෙන්නේ අධ්‍යාපනය විනාස කිරීමේ ආණ්ඩුව ගමන වේගත් කල තිබෙනවා ඒ තමයිම පිට ට විිටන්ගට දකිම තිබෙන්නේ මේ ශිෂ්‍ය ්‍යාට පමනක් පාජය ක හක් කිය ිස්ස කරන්න නිසයි ශෂද ආාරයවර මේ වෛ්‍යවරත් නීදීක්්‍යව ඉවිතරක්න අපේරටේ නිදහ සධ්‍යාපනයට ආදරය කරන සියලු දෙනා එකතුකරගෙන මේ වගේ බලවේගයක් විදි දිරටන්න. අපි කටයුතු කරමින් ඉන්නේ මේ අනතුර අද හෙට පරාජ්‍යය නොකළොත් මේ රටම විනාස වෙනවා. එක පැත්තකින් කැසිනෝ ව්‍යාපාර දාලා මේ විවෘත කරන්න හදන සංචාරක ව්‍යාපාරයට ඕන කරන ගනිකාව හෝටල් වැට කරන සේල්ක පිකිරීමම් සද අධ්‍යාපනය කපාදදු කිරීමිත ආන්ඩු පමාත් වෙලා තිබෙන. තර මේ ආ්ඩුව අද අධ්‍යාපනය ධනගස්සන ධනකර පත් කරල තිබෙන්නේ. ඒ අපාර ඊය දැකපු වයඹ පලාාත් සභහාවේ පලාාත් සභහ මන්ද්‍රීවරයක් විනිය ක්‍රියාමාර්ගයක් ගත්තැයි කියලා තමන්ගේ දුවටේරෙහිව. ඒ ගුරුවරිය ධනගස්වන්න පලාාසව මන්ත්‍රවරේ කටයතු කළා. අපි නිදා අධ්‍යාපනය සුරැකීමේ ජාතික ව්‍යාපාරය විදිහට ඒ අපේ රටේ ගුරු පරපුරේ අභිමානය විශ්වාසය ආත්ම ශක්තිය ම ක හල්ල කරන්න පලත් මන්ත්‍රීවරයා ගත්ත ක්‍රියාමාගගේ දලෙ පි මේ පෙන්නුම් කලා තියෙන්නේ ආණ්ඩුව සමස්තයක් වශය අපේ රට අධ්‍යාපනය දනගස්සලතිය. මේක සිදුවීමක් විතරයි. ගුරු පරපොර දනගස්සලතිබේ. අපේ රට සමස් අධ්‍යාපන පාස දේ විශවවි්‍යයාල පද්ධ දගස නන්ද ර හිතනවා මේක සුළුවෙන් තකන්න පුලන් සිදුවීමක් නෙවේ සමහර විට. මේේල්ල වෙන දේශාල බලපෑම් හමුවේ ගුර යම් ම් දෙෙවල් කියන්න සිද්ධ නයට තින. සමහරිටර සමෝරේල් දහරයා තමන් ගස්බඳ ගත්තවා වගේ හමුද දහරයා තම ල ට හගත්තාාව වගේ ගුරුවරයට දේශපාල ලපෑමෙන්න්න පුළුවන් තමන් දගසාගත්තාගේ ගත් බ අපි ඒඒ ඒ ගුරුවරය වෙනුව ේට සමස් ගුරු පරපුර වෙනේ යටට පාසයි අධ්‍යාපන වෙන මයටට නිද අධ්‍යාපනය වෙනුවෙන් ඒ ක්‍රියාමාර්ගයට ෙ ගතහැ ස ල්ල ේවල් රක් පුළුවන්නම්. मा करन, करना करना, तामा तामा ි කියනවා ආණ්ඩුවට අබියෝග කරනවා. ඒ පලාත්තබා මන්ත්‍රීවරයායට එරෙහිව හැකිනම්. අඩු තර්ම එක විෙනිය පරීක්ෂණ ඇතියන්. එක විනය ක්‍රියාමාර්ගයක් ගන්න පුළුවන්න තමන්ගේ පක්ෂයන් එලවලදාන. එහෙම ක්‍රියාමාර්ගයන කොඳ පනතු පෙන්න්න තම මෙයටට ගුරුපා ප රක්ෂකරක අපිමිතන්න නෙමද. ආණ්ඩුව සැලසුව තමයි මේයටටේ පාසැල් පද්ධතිය විශ්වවිද්‍යාල පදධතිත් හැල්ලු කරීම. ඒ අප කීර්තියට පත්කිරීම. ඒවිද කන්ඩාය මදල ශිෂෙන්ට පහරදිල ශිෂන්තට ගැටුම් හදල නවකවද සිදුවීීමම් උළුප්පා දක්් පොමින් රටේ ශිෂ්‍යාපාරයේ කීර්තිනමය හානිකිරීම. ඒ සඳ හයන ගමකාණ්ඩු නිර්ථවෙලා තිබෙනවා. ඒකට තමයි මර කණ්ඩායම්මද වන්නේ ඒකට තමයි නිල පොලිසියෝදොල ිෂයන්ට පහර දෙෙන්නේ. ඒකට තමයි ස්පොලීසිට අමතරව හමුදාව කැල්ලිමර්ධනයකේ විශෂකාර බලලාකායමක යොදවලාතිබෙන්නේ. අපි ල්පන රන මේ වෙලා වෙද. අපේරටේ නිදහ සධ්‍යාපනයට ආදරය කරන සියලු දෙනා ආණ්ඩුවේ මේ කපාදුව සහ මර්ධනයට එරහිහෝ ඉදිරයටට යුතුයි. ඒ සඳහා අපි නිදාා සධ්‍යාපෙන් සුරැකම जाතික ්‍යාපාරය විදිහයට කොල්ළම්බ ඇතුළු රටේ ප්‍රදානගරවල සම්න්ත්‍රන පෞත්තුවන්නත් මේට එකතු කරහ ගතහැ සියලු බලවවිකයතුරගෙන දිරියේදී ජනතාව දැනුවත් කිරීම්‍ර්‍යාමාර්ගල යන්නත් වනට.